අපි අවසාන වශයෙන් රට තුල මැලේරියාව සම්ප්‍රේෂණය වීම අවසාන රෝගියා වාර්තා වුණේ 2012 වර්ෂයේ 2016 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තුරන් කරපු රටක් විදිහට සහතිකය අප රටට ප්‍රදානය කළා නමුත් පිටරට සිට ලංකාවට පැමිණෙන පුද්ගලයන් හරහා මැලේරියා රෝගීන් වාර්තා වීමක් සිදු වෙනවා මේ අප රට තුළ බොහෝ ප්‍රදේශවල මැලේරියාව සම්ප්‍රේෂණය කරන මදුරුවන් බහුලව සිටින නිසා මේ රෝගීන් යම් ආකාරයකින් අපිට මිනිස්සු එක ගන්න බැරුව හිටියොත් මේ මදුරුවන් හරහා නැවතත් මැලේරියාව රට තුළට පැමිණෙන්න පුළුවන් පසුගිය වර්ෂයේ අපේ රටේ වාර්තා වුණා විදේශවල සිට පැමිණි පුද්ගලයන් 53 දෙනෙක් මැලේරියාව සහිතව අපි හඳුනා ගන්න ලැබුවා. ඒයින් 18 දෙනෙක් වාර්තා වුණේ ඉන්දියාවෙන්. ඒනුත් 10 දෙනෙක් වාර්තා වුණේ දඹදිව සහ තිරුපති වන්දනා සංචාර සඳහා සහභාගී වෙන පුද්ගලයන්. දැන් මේකට හේතුව දඹදිව ඉන්දියාවේ සංචාරවලට යෑමේදී අපේ රටේ පුද්ගලයන් මැලේරියාව වළක්වා ගැනීම සඳහා ගත යුතු ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න නැහැ. ඒ වගේ පුද්ගලයන් හරහා මැලේරියාව නැවතත් රට තුළට සම්ප්‍රේෂණය වීම අවදානමක් තියෙනවා. මේ ඉන්දියාවේ සිට පැමිණෙන අපි කොහොමද හැදින්න ප්ලාස්මෝඩියම් වෛරස් කියන වර්ගය. ඉතින් මේ වර්ගයේ විශේෂත්වයක් තමයි ඒක එම පරපෝෂිතයා යම් පුද්ගලයෙක්ගේ අක්මාව තුළ බොහෝ කාලයක් සැඟවී තිබෙන්න පුළුවන්. පහුගිය සතියේ අපිට වාර්තා වුණා මොනරාගල සහ කලවාන ප්‍රදේශ වලින් මැලේරියා රෝගීන් දෙදෙනෙක්. එම දෙදෙනාම දඹදිව සංචාරය සඳහා සහභාගී වෙලා තිබුණේ පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ. අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටින කාරුණිකව අනිවාර්යෙන්ම යම් පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ සිට දඹදිව සංචාරයේ යෙදෙනවා නම් ඔබට මැලේරියා වළක්වා ගැනීම සඳහා ගත යුතු ප්‍රතිකාර ලබා ගත යුතුයි. නොමිලේ මැලේරියා මාර්ග ව්‍යාපාරයේ මූලස්ථානයේ සහ ප්‍රාදේශීය මැලේරියා කාර්යාල වලින් මෙම ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ නොමිලේ ලබා දෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.